නමෝ බුද්ධාය අද අපි කලින් ඉගෙනගත්තු පාඩම ආශ්‍රිතව සැදුම්ලත් ප්‍රශ්න කීපයකට පිළිතුරු සපයමු අපේ පාඩම තමයි අප ජීවත් වන ප්‍රදේශය අපේ කලින් වීඩියෝ සහ අභ්‍යාස හරහා මුලින් අපි බහුවර්ණ ප්‍රශ්න 10කට පිළිතුරු සපයමු මේ බහුවර්ණ ප්‍රශ්න ඔයාලගේ අභ්‍යාස පොතට ඇතුළත් කරගෙන නිවැරදි පිළිතුරු සඳහන් කරන්න බහුවර්ණ කියන්නේ එක ප්‍රශ්නයකට පිළිතුරු දෙකකට හෝ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන ප්‍රශ්න අපිට සුදුසු වර්ණේ නැත්තම් පිළිතුරු තෝරන්න තමයි තියෙන්නේ පළවෙනි ප්‍රශ්නය කුඩාම පරිපාලන ඒකකය කුමක්ද රට පළාත ග්‍රාම නිලධාරී කොට්ටාසය දිස්ත්‍රික්ක පිළිතුරු හතරක් තියෙනවා නිවැරදි පිළිතුරු තෝරන්න දෙවැනි ප්‍රශ්නය ග්‍රාම නිලධාරී කොට්ටාස සමූහයක් එකතු වී ගොඩනැගෙන පරිපාලන කොට්ටාසය වන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නගර සභාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය පොලිස් කොට්ටාසය තුන්වැනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක සංඛ්‍යාව 24යි 22යි 23යි 25යි හතරවෙනි ප්‍රශ්නය මේවායින් දිස්ත්‍රික්කයක් නොවන්නේ කුමක්ද දඹුල්ල පොළොන්නරුව මාතලේ මුලතිව් පස්වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් අයත් පළාත කුමක්ද බස්නාහිර නැගෙනහිර උතුරු මැද උතුරු හයවෙනි ප්‍රශ්නය නොගැලපෙන යුගලය තෝරන්න ජලය වාසස්ථාන හිරුවෙලිය ආලෝකය සුළඟ බලශක්තිය වනාන්තර දැව හත්වෙනි ප්‍රශ්නය සාමූහිකව කටයුතු කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ මින් කුමක්ද පහසුව අසමගිය කාලයේ ඉතිරිවීම සහෝදරත්වය අටවෙනි ප්‍රශ්නයේ පළාත් පාලන ආයතනයක් නොවන්නේ මින් කුමක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා නගර සභාවක ප්‍රධානියා වන්නේ නවවෙනි ප්‍රශ්නේ තමයි නගර සභාවක ප්‍රධානියා වන්නේ හමුදාපති ජනාධිපති සභාපති නගරාධිපති අවසාන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ඇති මහ නගර සභා ගණන කීයද 22යි 24යි 25යි 23යි හොඳයි මේ බහුවර්ණ ප්‍රශ්න වලට පිළිතුරු අපි කලින් ඉගෙනගත්තු වීඩියෝස් වලින් පෙළ පොතෙන් සහ අපි කතා කරපු අභ්‍යාස හරහා හොයාගන්න පුළුවන්. ඒවා ඔයාලගේ අභ්‍යාස පොතට ඇතුළත් කරගන්න. හොඳයි. නමෝ බුද්ධාය.